දවසේ ගොවිමට අරනොල් වැඩසටහනෙන් කතා කරන්න සුවිශේෂී කාරණාව. පේනවා ඇති මෙතන මේ මිරිස් වගාවක් තියෙන. ඇත්තටම කියනවා නම් ලංකාවේ මිරිස් බීජ නිෂ්පාදන වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් ඒකෙදි විවෘත පරාගණයෙන් නිෂ්පාදනය කරන ලබනා වූ මිරිස් වලට අමතරව අපේ විද්‍යාඥයන් එකතු වෙලා හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුන් බීජ පිටරටින් ගෙන්නා වූ දෙමුහුන් බීජ වලට අභියෝගයක් ලක් කරමින් බීජ නිෂ්පාදනය සිදු කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී බීජ සහතික කිරීමේ සේවය විශාල කාර්යයක් ඉෂ්ට කරනවා. ඉතින් MICH hybrid H1 මිරිස් ප්‍රභේදය කොහොමද ගොවි මහත්තුරුන්ට මේ හොඳ මට්ටමේ ලබා දෙන්නේ කියන එක අපේ ධම්මික මහත්මයා ඇවිල්ලා ඉන්නවද අපිත් එක්ක කතා කරන්න. එතුමාගෙන් අහලා බලමු MICH hybrid H1 මිරිස් ප්‍රභේදය කොහොමද ගොවි මහත්තුරුන්ට මේක ලබා දෙන්නේ, මේ ක්‍රියාවලිය මොකක්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද MICH HY1 කියන දෙමුහුම් මිරිස් ප්‍රභේදය තමා මෙම ස්ථානයේදී නිෂ්පාදනය කරනු ලබන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ සහතික කිරීම සේවය අංශයේ විසින් සහතික කිරීම කටයුතු වැඩසටහන ආරම්භ කළ දවසේ ඉඳන් මේ දක්වා අපි නිරන්තරයෙන් කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් හැටියට දැන් MICH HY1 කියන මිරිස් ප්‍රභේදය දැන් වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් එක්ක තියෙනවා. ඒත් එක්කම ඒ වැඩසටහන තුළින් මේ ප්‍රදේශයේ ගොවි මහතුරුන්ට ඇත්තර ආර්ථික වශයෙන් හොඳ ආදායමක් ලැබිලා තියෙනවා. ආර්ථික ස්ථාවර වීගෙන යනවා. දෙමුහුන් බීජ නිෂ්පාදන වැඩසටහනේදී පාර්ශ්ව දෙකක් තියෙනවා. ඒ දෙක දැන් මෙතන තියෙන පොල්ටැනල් එකක් ඒකේ වෙන වෙනම හිටවන්න ඕනේ. කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඇත්තර මේ බීජ නිෂ්පාදන වැඩසටහනක් පටන් ගන්නකොට මුලින්ම අපේ රටේ තියෙන බීජ පනත කියලා එකක්. ඒ පනත ලියාපදිංචි වෙනවා. දැනට මේ කණ්ඩායම මේ පනත අරගෙන ලියාපදිංචිලා ඉන්නවා. ඉන් අනතුරුව තමයි මේ බීජ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ. මේක ආරම්භ කරද්දී පිය පාර්ශ්වය හැටියට MI වැරණිය කියන එකත් මව් පාර්ශ්වය හැටියට ගල්කිරියාගම කියන එකත් තමයි ගන්නෙ. එහිදී පළවෙනිම කරන්නේ MI වැරණිය කියන පිය පාර්ශ්වය මව් පාර්ශ්වය හිටවන සති දෙකකටවත් පෙර, ඒ කියන්නේ මව් බීජ වලින් හොඳම පැල ටිකක් මේ ශේෂ්ත්‍ර හිටව ගන්න. ඒතර මව් මේ අනුපාතය තමයි 4:1 හෝ 3:1. මගේ තියෙන ප්‍රායෝගික අත්දැකීමත් එක්ක මේ යන කාලයත් එක්ක බලද්දී 3:1 වාගේ තියනවා වඩා සාර්ථකයි කියලා හිතනවා. මොකද යම්කිසි අවස්ථාවකදී මේකේ මල් අඩුවීමේ හැකියාව තියෙන නිසා. මේකේ මල් තියෙන අවස්ථාවේ අරකේ පරාගණය සඳහා පරාග තියෙන්න ඕන ඇති ප්‍රමාණය. ඉතින් ඒක නිසා ඒ ප්‍රායෝගිකත් එක බලද්දී 3:1 වාගේ ප්‍රමාණයෙන් තියනවා වඩා සෑහීමකටපත් වෙන්න පුළුවන්. හොඳ ධීරිය තියෙන හොඳ නිරෝගිමත් තලයක් තමයි මේ ශේෂ්ත්‍ර තුළ හිටවන්නේ. එතකොට ඉන්න අතරතුර මාසයක් දවස් 45 වාගේ යනකොට මල් හට ගැනීම පටන් ගන්නවා. මල් හැට ගැනීම පටන් ගන්නකොට පරාගණය ආරම්භ කරන්න අපි ලෑස්තිලා ඉන්න ඕනේ. බීජ නිෂ්පාදන වැඩසටහනේදී සාමාන්‍ය විවෘත පරාගණයෙන් සිදුවනා වූ බීජ ඒ මව් පාර්ශ්ව විසින්ම පරාගණය කරගන්නවා. ඔව්. නමුත් මෙතන තියෙන්නේ දැන් හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් දෙමුහුන් බීජ නිෂ්පාදන වැඩසටහන. එතකොට ඒකෙදී අනිවාර්යෙන් අපි නිරීක්ෂණ කටයුත්තක් සිදු කරන්න ඕනේ. කියන්නේ බීජ සහතික කිරීමේ සේවයෙන් ඒ සඳහා විශාල ක්‍රමවේදයක් අනුගමනය කරනවා. නියමාකාරව දෙමුහුන් බීජයක් අපේ ගොවි මහත්තයකට ලබා දෙනවා. ඒ ක්‍රියාවලිය මොකක්ද? අතන ගොවි මහතුරු අපි දැනුවත් කරලා තියෙනවා තමන්ගේ තවානේ හොඳම පැලේ තමයි ශේෂ්ත්‍ර හිටවන්න ඕනේ. දවස් 45 වාගේ යනකොට පිය පාර්ශ්වයේ මල් හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ඒතර ඒ පාර්ශ්වයේ මල් පරාග එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න විවිධ ක්‍රම තියෙනවා. පරාග පුපුරන්න ප්‍රථම මලක් කඩලා අපිට පුළුවන් ඒ පරාග දාණේ අයින් කරලා ටිෂු එකක හරි ඔතලා ඒක ඩිසිකේටරයක වාගේ තියලා ප්‍රයිවසි අතරින් පස්සේ ගත්තට පස්සේ මේක පරාග පුපුරලා තියෙන්නේ. ඊට පස්සේ එකතු කරගත්ත පරාග අපිට පුළුවන් හෙට දිනේට වාගේ පිපේ කියලා හිතන මලක මලේ පිති සහ පරාග ඉවත් කරනවා. ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කලංකය විතරයි. මෙන්න මේ කලංකේ පිරිමි පාර්ශ්වයෙන් ගත්ත පරාග තවරනවා. ඒ තවරුවාට පස්සේ අපිට පුළුවන් මේ තවරුවයි කියලා සලකුණු කරගන්න මේ වගේ සලකුණක් යොදන්න. මේකෙන් ලැබෙන බීජ තමයි අපි දෙමුහුම් MICH HY කියන HY1 කියන වර්ගයේ හැටියට නම් කරන්නේ. බීජ සහතික කිරීමේ සේවයේ මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා මේක අධීක්ෂණය කරනවා. ඔව්. කොහොමද අධීක්ෂණය කටයුතු?
අපි සාතිකෙන් කටයුතු කරද්දී මූලික සූදානම් ටික බලනවා. ඉස්සරවම බලන බීජ පනතේ ව්‍යාපාරචලා තියෙනවද? ඒතර මේ ලේබල් ආකෘති තියෙනවද? මේ වගාව සඳහා ප් රමාණවත් පැල සංඛ්‍යාවක් තියෙනවද? ඊපස්සේ අපි ගොවි මහත්තයත් එක්ක මේ ශේෂ්ත්‍රයේ සියලු දේ බලනවා. මේ හැම ගහක් ගන්න හැම කරලක් ගන්න බලනවා. බලලා පළවෙනියට අපි ලියාපදිංචි කිරීම කටයුතු කරනවා. ආය නැවත අපි එනවා පරාගණය ආරම්භ කරන වෙලාවට. පරාගණය පටන් ගත්තට පස්සේ අය අපි නැවත පරීක්ෂණ කටයුතු කරනවා. එහිදී අපි බලනවා තිපුණු මල් තියෙනවද, මේ සලකුණු කරන, කියන්නේ නූල ගැට ගහලා නොමැති කරල් තියෙනවද කරලා, ඊට අවසාන අවස්ථාවේදී එනවා අස්සන් නෙලන්න කිට්ටුව. අස්සන කරල් එක දෙක අපි රත් පැහැ වගේ වෙන අවස්ථාවල අය ඇවිල්ලා ආයෙත් නැවතත් මේ මුළු ශේෂ්ත්‍රයම පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ අපි අවසානයේදී අස්සන් නෙළුවට පස්සේ කරල් වේලලා කරල් වලින් ඇට අයින් කරලා ඊට පස්සේ ඇට වේලලා තමයි සකස් කරලා හොඳ පිරිසුදු විදිහට සකස් කරලා අපට බීජ නීති ගැනීමට දැනුවත් වීම කරන්නේ. ඉතින් මෙතන ගොවි කණ්ඩායමක් කොහොමද කී දෙනෙක් විතර ඉන්නවද? ඒතර පොල්ටනල කීයක් විතර තියෙනවද? මේ කණ්ඩායමේ සමාජිකයෝ ඉන්නවා දැනට 23 දෙනෙක් ඉන්නවා. ටනල් සාමාන්‍ය 30කට ආසන ප්‍රමාණයක් ඒ කට්ටිය තුල බෙදලා ගිහිල්ලා තියෙනවා. සමහර කට්ටිය ඇත්තම ටනල් 5 6 තිරවස්තතන කියන වර්ගඩි 40000ක 50000ක වගේ වපසරියක කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කරගෙන යනවා. මේ අපි දෙගොල්ලෙක මෙතන විශ්වාසය මත තමයි මේ වැඩසටහන හදා බලන්නේ. කොත්මලේ මහවැලි ගුණාත්මක බීජ නිෂ්පාදනයේ සමිතියේ සභාපතිතුමා අපිට මේ හමු වෙලා ඉන්නේ. එතුමාගේ ශේෂ්ත්‍රී ඇත්තටම එතුමාගේ ගොවි කණ්ඩායම ලොකු ගොවි කණ්ඩායමක් මේකට එකතු වෙලා තියෙනවා. මේ බීජ නිෂ්පාදන වැඩසටහනක් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කරනකොට ඒකට ලොකු අභියෝග ගොඩක් තියෙනවා. ඉතින් ඒ අභියෝග කොහොම ජයගත්තේ? අපි මේ 2018 වර්ෂයේ තමයි මේක ආරම්භ කළේ. එතකොට අපි ගොවි කණ්ඩායමේ හිටියේ 9 දෙනෙක් විතර. ඊට පස්සේ අපිට මෙහි කොසගාත්ම දෙපාර්තමේන්තුවේ මහත්මයෙක් මෙහෙට ඇවිල්ලා මේ මිරිස් සේස් මේ ටනල් වල නෙවෙයි ශේෂ්ත්‍රීය මිරිස් දැකලා යාලා තියෙන එක නම් මෙහෙ බීජ නිෂ්පාදනයට සුදුසුයි කියලා කිව්වා. ඊට පස්සේ ගෙවල් වල තිබුණා නිකන් පොඩි තවන් දාන්න හදපු මේ වගේ ටනල් පොඩි නමයක්. ඊට පස්සේ නමේ තමයි ඉස්සරම පටන්ගෙන බැලුවේ. ඊට පස්සේ 2020 වසරේ අපි ඒකෙන් බීජ කිලෝ 600ක් විතර නිෂ්පාදනය කළා. ඊට පස්සේ සැප් කියන ආයතනකින් ඇවිල්ලා තමයි මේ වගේ මේ හොඳ ටනල් අපිට ආධාරෙන් 9 මත දුන්නා. මේ මෙතන තියෙන වර්ගඩි 3000ක. ඔය සාමාන්‍ය මේකෙන් අවසානයේ බලාපොරොත්තු වෙන කුත්තර මුදලක්ද? මේකේ මෙච්චර කිලෝ 30කට උඩින් යන්න ඕනේ කියන එක තමයි අපේ බලාපොරොත්තුව. එතකොට කියන්නේ 130 30කට එහා මුදලක් බලාපොරොත්තු වෙනවා. මේ බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් අපි ඉන්න ගොවි කණ්ඩායම් ඉන්න අලුත් ව්‍යවසායකයෝ ඉන්න තරුණ ව්‍යවසායකයෝ බලාපොරොත්තු වෙලා ඉඳි මේ වැඩසටහන බලලා. ඉතින් ඒ කට්ටියට දෙන්න තියෙන පණිවිඩය කොහොමද? මේ වර්ගඩි 40000 විතර ප්‍රමාණයක් තමයි මේ ටනල් තියෙන්නේ. ඒකෙන් අපි ලොකු ආදායමක් ලබනවා. ඒකෙදී මට කියන්න දෙයට අපි නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය අපිට රටට අවශ්‍යතාවය සපුරන්න බෑ. ඒ හින්දා තව අවස්ථාව තියෙන ඕනෑම කෙනෙකුට මේකට ඉදිරිපත් වෙන්න කුසලම් දෙපාර්තමේන්තුව හරහා දෙපාර්තමේන්තුව අනුදැනුම ඇතුව බීජ සහතික කිරීමේ අංශයේ අනුමැදැනුම ඇතුව බීජ ටික සහතික කරලා බීජ නිෂ්පාදනය කරලා කාටත් අවස්ථාව තියෙනවා මේකෙදී ඉදිරියට යන්න. බීජවල භෞතික පාරිශුද්ධතාවය රැක ගැනීමට බීජ තෙතමන ප්‍රතිශතය 9%ක් දක්වා වියලා ගැනීම ගොවි මහතුන් විසින් සිදු කරන්න ඕනේ. කොටස් වශයෙන් වියලාගත් බීජවලින් ග්‍රෑම් 25ක් 30ක් වගේ බීජ පරීක්ෂණාගාරයටත්, ග්‍රෑම් 10ක් බීජ සෞඛ්‍ය ඒකකයටත්, ග්‍රෑම් 5ක් දෙමුහුන්තාවයේ පරීක්ෂා කිරීමටත් භාවිතා කරනු ලබනවා. බීජ පරීක්ෂණාගාරය බීජ සෞඛ්‍ය ඒකකයෙනුත් පරීක්ෂා කරන ලද බීජවල ප්‍රතිඵල ලැබුණු පසු බීජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් විසින් මෙම බීජ සඳහා ලේබල් යෙදීමක් සිදු කරනු ලබනවා. එසේ ලේබල් යෙදූ බීජ තොගවලින් බීජ පැකට් කර අවශ්‍ය අවස්ථාවලදී විකිණීම සඳහා ත්‍රිත්ව ඇලුමිනියම් අසුරන බීජ ගබඩා කර පසු වියලි සිසිල් ස්ථානයක ගබඩා කර තැබීමෙන් ගොවි මහතුරුන්ට බීජවල ජීවිතාවය
බොහෝ කලක් වඳා පවත්වා ගැනීමට හැකි වෙනවා තමන් බීජ විකුණා ගන්නා තෙක්. බීජ නිෂ්පාදන සමිතියේ අපි මේ හොයන ගමනේදී ඒ සමිතියේ ඉන්න සමාජිකුන්ගෙත් අයික ගොවි මහත්මෙක් හම්බුනා. මුඩියාසේ මහත්මයා. අපි එතුමගෙන් අහලා දැනගමු මුල සිටම කොහොමද මේ කාර්යාවේ කරගෙන ගියේ අද වෙනකොට කොතනද ඇවිල්ලා තියෙන්නේ. පළමුවෙන්ම මම 2018 මේ සඳහා යොමු කරුවේ මම අපේ කුසගම් දෙපාර්තමේන්තුවෙන් සහ මහවැලි යන ආයතන දෙකෙන් පළමුවෙන්ම මම වර්ගාඩි 650ක වගේ ගොහුවේක තමයි මේ බීජ නිෂ්පාදනය පටන් ගත්තේ. ඒක කරලා දෙවෙනි අවුරුද්දේ සිට තව දෙකක් මට කුසගම් දෙපාර්තමේන්තුවේ 150යි දායකත්වයෙන් ලැබුණා. ඒ පස්සේ දැන් වර්ෂ 3ක් ඒ බීජ නිෂ්පාදනයේ දිගටම මම පවත්වාගෙන යනවා කරගෙන යනවා. ඔව් විශේෂත්වය තමයි අපේ ගෙවල් වල තියෙන ගෘහණියක් පුරා දුරට සිටින්නේ ගෙදර. ඒත් අපිට මේක හොඳ අවස්ථාවක් ලංකාවේ ගෘහ එකකවල වැඩි ප්‍රමාණයක් අපේ කාන්තා වාසය අම්මලා දිනියෝරි පුරා දුරට සිටින්නේ ගෙදර. ඇත්තටම කියනවා නම් අපිට ඒක ලොකු හයියක් නේද මේ වැඩසටහන තියෙන්නේ සර්. නේද දැන් අපේ පවුලේ මමත් මේ අපි 4 දෙනා ඉන්නේ. 4 දෙනාම වගේ මේ සඳහා සම්බන්ධ වෙලා ඒ කරගෙන යනවා. සෞභාග්‍ය දැක්ම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව දෙරමුහුම් සහ සියලුම බීජ රට තුල නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා නිෂ්පාදනය කරලා ආනයනයේ සීමා කිරීම ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ සඳහා දෙමුහුම් මිරිස් බීජ විශේෂයෙන් අපේ රටේ නිෂ්පාදනය කරපු වර්ගයක් තියෙනවා. ඉතාම ඉහළ අස්වනු දෙන එම ප්‍රභේදයේ බීජ නිෂ්පාදනය මේ වෙනකොටත් පුද්ගලිකංශයේ ඒ වගේම රජයේ ආයතන විශාල වැඩපිළිවෙලක් සිදු කරගෙන යනවා. ඒ සියලුම බීජවල ගුණාත්මය තහවුරු කිරීමට සහතිකරණය සහ බීජ ගුණාත්මය තහවුරු කිරීම සිදු කරන්නේ බීජ සහතික කිරීමේ සේවය මගින්. ඕනෑම පුද්ගලයෙකුට බීජ සහතික කිරීමේ සේවය සමග සම්බන්ධ වෙලා අපේ ශේෂ්ඨ භෝග පරිශනා සංවර්ධන ආයතනයේ මහයිලුප්පල්ලම තියෙන ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අපේ ප්‍රධාන කාර්යාලය පෙරදෙනේ තියෙන මේ ආයතන සමග සම්බන්ධ වෙලා ඔබටත් බීජ නිෂ්පාදකයෙක් විදිහට බීජ නිෂ්පාදනයට යොමු වෙන්න පුළුවනි. ඒ සඳහා අවශ්‍ය සිලූම සහාය සහතිකරණය දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒත් එක්කම විශේෂ මතක් කිරීමකුත් කරන්න ඕනි. මෙම දෙමුහුම් බීජ හදනවා නම් අනිවාර්යෙන් සහතිකරණය ලබා ගන්න වෙනවා. දැන් වෙනත් බීජවලට අපි පොඩි නිදහසක් දීලා තියෙනවා අපේ මේ බීජ නිෂ්පාදකයොන්ට ඔවුන්ට ක්‍රමවේදයක් තියෙනවා නම් ගුණාත්මය තහවුරු කරන්න අපි ඒ ක්‍රමවේදයට ඉඩ දෙනවා. නමුත් මේ දෙමුහුම් මිරිස් බීජ සඳහා එහෙම ලබා දෙන්න ඔබ අනිවාර්යෙන් සහතිකරණය ලබා ගන්න ඕනේ. මෙන්න මේ පණිවිඩ ටික හොඳින් ක්‍රියාත්මක කරොත් අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව මිරිස් අවශ්‍ය මිරිස් බීජ අප රට තුළම නිෂ්පාදනය කරලා ආනයනය සම්පූර්ණයෙන් සීමා කිරීමේ හැකියාව තියෙනවා.